ත්මිත්න් පෞුගේ කාලය පුරාම අපේ රටේන බෞද්තරයක් දෙනා කයිවාරු ගහනවා අපට නිදහස ලැිලා අවුරුදු හැත්තැබක් ගතයෙනවා දකුණු ආසියාවේ සුපිරිමට ප්‍රජාසන්ත්‍රවාදය යෙන අපේ රටී කියලා. එවගේම මේරටේන බියතුන් කියෙන මහර ප්‍රසිද්ධිය කියන කතාවක් තමයි අපේ රටේ මිනිස්සුන්ගේෙන් සියයට අනුවකටම ලියන්න කියන්න හැකියාවක් තයෙනවායි කියන කතාව සත්්‍යවශසේම අවුරදු නිදහස ලැිල අවුරුදු හැත්තැබක් ගතවනත් තාමත් අපේ රටේ ඉන්න එවාහල් වූ. පවුල් කීපයකට කඩේ යන තමන්ගේ කොන්ඳ පිලිමඳ විශ්වාසයක් නැති බඩගාගෙන ධනගාගෙන පවුල් කීපයක් පස්සෙ ගහිල කතරය ගහලා මුලි ජීවිත කාලෙම විදෝනවා විතරක් නෙමේ ඊළඟ පරම්පරාවණටත් බිඳවන්න හදන මානසිකත්වයක තමයි අපේරටේ බෞතරය ජීවත්වන්. අන්න නිසා තමයි මේ කාලකන්නේ දේශපාලූ ඔබේ ජීවිත සමඟ සෙල්ලංකරන්. මෑඇතකල්ව බිහිුණූ දේශපාලන ශේස්ත්‍රයේ නායකය කියාගන්න අමන්‍ය අතර පුදුම විජට හීනවානයෙන් පවුලක්තම රජ පක්ෂ පවුල. තරාජපක්ෂ පවුලෙවුන්ට අත්‍යවශ්‍ය වෙලා තියෙනවා තමන්ට නැකි සුදුසුකම්පෙන්න්නන්. අපි නිරන්තරයම කියපු කතාාවක් තමයි, මහින්ද රාජපක්ෂ තමයි ලංකාවේ ගනල් අසමත් එකම නීතිීශ ඥම හත්මය. එදා හැත්තෑව හැත්හ කාලෙ සිරිමව් බන්ඩාරණයකි වවස්ථාදායකන්න අයට කොන්දේසි විරේතුව අධ්‍යාමිසුකන් නොතක පාර්මෙන්න්තු ඉඳලා නීති පිද්‍යායට ඉන්නද ඉට දුන්. අන්නන්නේ ප්‍රතිපල ඇකවිදයට තමයි මර. ඒෙ බට පත්නේ මනා මන්ගේ දීවිත කාලය තුරම කරලලා යෙන්නේ සීනිය ලෝස්ලට පලේන් ිගහනේග.ඒ ඇදෙහිවල දිසාධිකරනයඉන්න බහුතර අද්‍යයා දන්නවා. එඒගේ රාජ පක්සෂ පවලො කොල්ලොත් තුන් දෙෙනම කොර මරකන් තක්කඩිකන් හුපාඩිකම් කරලා ඇටමෙරි කල තමයි මේ අධ්‍යාපන සුස්කම් ලබාගෙන තියෙන්නේ. මහකොල්ව එකඇනුව නීතිංය කියාගන්නකා රටේ තියන සියලම නීතිී උල්ලංගනය කරලා ෙම ලකා නී විද්‍යාාව ීති හට ල්ලංගනය කරලා විභාගවංචා කරල තමයි නීතිීයෙක් බවට පත් වනේ. අපි ඒේ සම්බන්ධින් කල්ල තියෙන පැමිණිලි මේමනතුරු සේස්ථාධීරණනය නිවර දූයි භාග කරලා නෑ මොකද අපේරට ඉන්න සමහර නඩුකාරොත් රාජ පක්සලා සරණ ගිහිල්ල ඉවරයි. එවගේම දෙවනි කොල්ලා ඕල එල්වා තරරිට පාස් නැතුව තමයි නාාවික හමුදාවටගේ. හැබැයි මේ වෙනකොට එල් වෙලා තියෙනවා කොන්ත පනනැති මහාචාරුවරු ඒ අමනයටත්. මේ වෙනකොට ආචාර පා්‍යයක්ත් දීල තිෙනමයි කියන කතාව. රාජප පක්ෂ පවලේ බල්ල බලනනි කාර. රොකට රෝහිත මේ වෙනකොටත් ජැනිතන්ේ ගනිතේ පිළිබඳ ආචා රපාියයක්ත් තියෙනමයි කියලා කයිවාරු ගහමංඉන්නවා. මිල්තුවර්නිී ේරටේ මේ වෙනකොට හිඟන්නට තියෙන අම්මගරුත්තයව කොන්දවත් සමහරවෙලාට මේරට මහාචාර්ුවරුන්ටනෑ ඒ ප්‍රථඵාලයක් විදියට තමයි රටේ එඉන්න නොම්බර එකේ පල් හොරු විශ්වවිද්‍යාලට ගෙනල්ල උන්ට ආචාර උපාගදීලා නමගට අකුරු හදලදන්න. මෙන්න මේ විශේෂම රජ පක්ෂ පවුල හීනමානය නිසාත් තමයි සිරන්ති වේවෙනකොට මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත තමඟ සෙල් ලංකරන්න පෞ්ගේ කාලෙත් ත පේලි කරා සිරන්තිකිරමේ අම් අන්්ඩි එම නැත්තා මේ කිසිම අධ්‍යාපන සුසකමක් නැතුව මේ රටේ අයිංස මනිසන්ගේ ජීවිතසක සෙල්ලංකරන මේ අම් අන්ඩි පෞද්ගේ කාල උබ දකින්නනඇත ඇති උපාදු ලෝගුවත්දාගෙන හතර වටේ කැරකිෙන ගේ පෞුගගේ කාල එරම් දැනගන්නට ලැබුණනා හම්බන්දුර ඉන් අහිංසක මිනිසන්ට බෙහෙදනමයි කියන කාරණ. මිට්ටෝර්ණනි මේරතයේ වෛද්‍ය සභාවවි ලියාපනිංචිින් නොවනු කිසිම කෙනෙකුට බටහිර දකම කරන්න ටැබැහැ. එවගේ දේශී වෙදකම කරත් අනිවාර්යම ඔවන්ට ඒ සම්බන්ධිසෙන් සුදුසුකම්ති බීතුවෙනවා. සාම්පෘදායක වෛද්‍යවරෙක් වුණත් ඕ ලියාපනිංචිබලා තියෙන්න්නට ඕනි හැයි සිරන්තිට මේ කිසිම දෙයක් නෑ. අම්මන්ඩි මනිස්සුන්ට පේන්න බොරුවට වෙද නලාබත් කරේදාගෙන මිනිස්සුන්ගේ ඇහට ලයිට්ගත් ගහලා පොරක් වුගේ හැසිරන්නට උත්සාහ කරනවා. මේ සම්බන්ධෙන් සිරන්ත ලබිතරක්න මේ මේයටට විශෂම වෛත සේස්ත්‍රය ඉන්න මෙම පාලනය කරන හැම එක මේකට වග කීයුතු. මොකට මේරටේ කිසියම් කෙක් හොර වෙදෙක් විදිියට වැඩ කරනවාවනම් ඒ සම්බන්ධයෙන් දඩුවන් කිරීමේ වගකීම ප්‍රදේශයේ පොලිසියට තියනෙනවා කියන්නබ අපටඒ සම්බන්ධයෙන් පැමණිල්ල කැවිල්ල නැහැයිච කියල මෙ වැනි කාරණයක් සම්බන්ධෙන් පොලිසිය අනිවාර්ම විමර්ශනය කළ යුතු වෙනවා. හැබැයි වෛද සබාවගේ මේරට වගක යුතු බහතරයක් දෙනා මුකේ අාහගෙන නන් අදෝමකයක්ත් අනිත් මොකයත් දෙකම වහගෙන ත මොක පූට් කරගෙන තමයි මේ වෙලා වෙයින්නේ. මේකට වන්දිගන්න වෙලා තියන අහිංසගමිනිස්සුන්ට. හම්බන්දට ප්‍රදේශ ඉන්න මිනිසු බහෞතරයක් දෙෙන අහිංසකයි. කොටිම දශපාලුව හන්තුට මිනිසුන් කරං ආාවත් සමහරවෙලාට මු හෑවට බිවට පස්සක කියන්නේ හම්බන්තොට ඉන්න හරක් කියිය නැ තම්මී හරක්කියයට. ඒ එසේ වෙතත් මේ පහසේ කරන්නේ අපි නෙමෙයි ඔබ ය හම්බන්තුට ඉන්න අහිංසක මිනිසුන්ගේ චන්දරගෙනාපු නාමල්ලාවගේ යාමනින්. කෝමතත් අයින්සක හම්බන්තුට මිනිසුන්ට බෙහෙත් දෙෙන වැඩේ සිරන්ති දිග කාලයා තිස්ස කර.ශශෂම ැද මුලන වලාවට නැත්තන්ගේ ගුබ බෑමට රිංගෙන පවල් කීපයක් ඔය. හම්බන්ඳර ප්‍රේශේ තියෙනවා. අන්නේ වගේ අහිංසක පවුලක එක දර්ුවෙකුට දර්ුවගවය සවෞුරදු පහයි මාසගානක් වෙනවා ඒ දරුවගේ ඒ පස්්නයක් මතු වෙලා තියෙනවා. ඒවෙලාවේ දිස්ත්‍රි කරෝහලට ගිහිල්ලලා ඒ අම්මා හම්බන්තුට වෛදවරක්ගම් ත්‍රතිකාර ගෙන තියෙනවා ැයි ගමයවුන් තන් ඉන්නේ. සිරන්තිල කියන්නේ මර කොලිෆයි් සිරන්තිලට කරන්න බැරි දෙයක් නැහැයි කියලලාගේ. එම නැටන්ර ඩක් මජක් නැතන් අරා අමුතුම ජාතිය මැජික්වෙෙන්න්න පුළුවන් කෙලෙ තමයි හම්බන්තොර මිනිසු සිරන්තල ගැෙන හිතන්ඉන්න. එනිසා සිරන්තිරාජපක් හම්බවෙන්න මේ අම්ම අහිංසක දරුවත් උස්සගෙන ආවා. සිරින් සිරන්ති සුපපුරුදු විදිහටම වෙද නලාවත් කරකුවකරකොයවෙල්ලා පස්ස නව නොව ඇවිල්ලා හැමෝටම නියෝගදීලා. ෙට පුටුවවෙත් ඉඳගෙන අර අහිංසක දරුවගේ දෑස පරික්ෂ කරා. මේ අම්න්ඩි හරියට විසේෂන්ය වෛදවරෙක් විඩියට තමයි ඒය අහිංසක දරුවගේ ඇහටත් කෝච්චක ගහලා ඇහැ පරික්ෂාකරෙක් අර අහිංසක අම්ම කල්පනා කරා තමන්ගේ දරුවගේ ඇඒ අසිරීපය අනිවාරම සනී පේනවයි කියන කාර. විශේෂමිත්වනි මේ දරුවට තිබෙන එක හැක ප්‍රශ්නයක්. හැවයි සිරන්තිකින්න අර අම්න්ඩි නත්තාම් පිස්සු මහයි. අනිත්ත හැත්දල්ලා කියලා තිනවා මේ දරුවගේ මේ හැටත් මේ ප්‍රශ්නයම එනවා මේට පොඩි බෙහෙතයි කරන්න නතියන්නේ කලබලවෙන්න දෙයක් නැහැයි කියලා මේ අම් වන්ඩි කියලා තියෙනවා හෙට එන්ඩයි කියලා. මේම කියල බදන්නවා සිරන්තිල කියලා කියන්නේ. එක් මෙලවක් නැති කාලකන්නේ මස්ත බාලු වැඩ කරන හැතිකරයා. ඒංශසාතමයි එලියන්ත වයිට් රජය වෛද්‍යවරයා හැට නැතන් මරාග රාජ්‍ය වෛද්‍යවරය හැටිට සඳහන් කරේ එලියන්ත වයිඩ් කියන්නේ. කොළඹ ප්‍රදේශේ හිටමට ශිෂ මහරක ප්‍රදේශයේ කපුකම් කරපු විශේෂෙන්ම මිනිස්සුන් වුවෙන් බෝධි පූජාතියල දෙහි කපපු තක්කඩියන්න තන් කට්ටඩි. මේ කට්ටඩිය ගෙන් තමයි මුලින්ම සිරන්ති මේ ලෙඩේට බෙහෙත් අහලතයෙන්. මේ කට්ටඩිය මේ අයිංසක දරුවගේ හැටදාන්න තෙල්ල එකක්කවලා තියෙනවා. මේ වෙනකොටත් මේ එලියන්ත වයිට් කියෙන අමනය මැරිර මාසුතුනකට බැඩි. මාස හයක ටාසන්නයි. හැබයි අරතෙල්ලක දැම්වන පාසේ දරුවගේ ඇහේ අසිනීපය එන්න එන්න වැඩිවෙලා තියෙනවා. සිරන්තිී තමන්ගේ වරද පිළිගන්න නැතුව මේ අම්මයි දරුවයි, රෝහලටය අනෙක බලක් පල තියෙනවා වැඩේ සෞවේ නැත්තා මිනිස්සු දනගනයි කියෙන බය නිසා. දිිගෙන්තිිකටම රෝගතත්වය ුත් හක්ෂන්න වෙලා මේ වෙන කොට ඒ දරුවගේ ඇස් දෙකම පේඉින්නේෑ. සිරන්තිී මේක වහගන්නලු කඋත්සාහයක දරුවවා. පස්සේ හම්බන්තුල ස්පිරිතාර්ලස ගෙනහිල්ලා දරුවගේ. කොට තත්ය හොඳ නැතිනි කලුබ් ඉශසම කලළුබල රෝහලට මේ දරු ආරංග විත්තියෙනවා. මේ මෙනකොට තහවුර කරපු ආරංචයනුව මේ අයිංසක දරවා ඩු රීජරෝහලට ඇතුරත් කරලා තිබෙනවා මිතතුරනි දරුවට මේ වෙනකොට පෙෙනීම විතරක්න මේ දැසත් අහියිවෙලා තියෙනවා. මේ කාල කන්නේ වැඩේ කරපු සිරන්තිනවන තාමත් උපාදිි ලෝගුදාගෙන කිසිම හිරිගිතක් ලැක්්ජාවක් නැතුව ප්‍රසිද්ධ ස්ථානවලටඇවිල්ලා. ිනිස්සුන්ට උපාරි දෙනා කාරය පහුගේ දව සොලාපි දැක්ක්. මේ කාලිකන්නන්නේ වැඩට මේරටේ පාලකයෝ වග යුතුවෙනවා. දේස පාලූ වගේම වෛ්‍ය ශේත්‍රයේ වග කියුතුයවුණුත් වගක යුතුවෙනවා මොකද සිරන්තිලට මේ විදියට සෙල්ලකරන්න දෙන්නේ ඇයි කියන කාරණ. මිටතෝර්නි පෞවගේ දසක දෙකතුුණ අපසට හැරල බැලූ හම අප එරට ඉන්න කාලකන්නේ දේශපාලුවන්ට තමන්ගේ ගෑනු පාලනය කරගන්න බැරි ප්‍රශ්නයක් තිබුණක් ඔබට මත ඇති පුෂ්ප කුමාර එදා. ස්්කුමරගේ අමුවත් එක් පෑයවිසි හතරමත් Tව එකේ මතමයි හිටේ ප්‍රෝති පටන්ගන්නකොට පුස්්ප කුමමාරය අඹුව අයි දෙන්න පන්සල්ගේ මල් වට්ටියත් තුූෂගෙන ඒ අම්මන්ඩිත් පිහිුණුන් තටාකොල පිහිනලා හල්වවෙල්ලෙෙන් ඉන්න පොට එලියට දු න්නයි කියලා ඒත් අවස්ථාවකද මාධ්‍යවේදිය පැහරගෙනෙ හිලා මරපුවිදිය අපි හැමෝම දන්න. ඒවගේ මෙතමයි අලුතෙෙන්මේ වෙන්න ජනාධිපති හබුවත් මේ හ සමානයි. මේවෙන කොට සැංග්‍රරිල්ලේගේ. ස්පායික ඇරිය කොමද කියන ප්‍රශ්නය මතු වෙලා තියෙනවා සදිද්‍ය පහුගේ චන්දදි සල්ලිය එකුතු කරන වැඩේ ී සුළු මුදල් සාමාන්‍ය මිනිසුන්ට දුන්නට මහපරමාණය මුදල් අරන්තියන සදිත්ගේ අඹුව මේ වෙන කොටත් සදිදගේ අඹුව සජත් නටවනවයි කියනක බහුතරයදදන්න කාරණයක් කොටම පහුගේ කාලය තුළ ජාතික ලැස්ටෙන් පාර්ලිමේන්තුවට එවන්නේ කෞුද කියන ප්‍රශ්නය මතු වෙන වෙලාේ එමම් ඔය රාගේ තුනශක්තිමත් කරන්න පණපුු අම්මන්ඩි වෙනුවට වෙනන් කෙනෙක් දිරිපාත් කල ුතුයි කියෙලා බහෞතරයක් කිය අද්දී සජිත් ඒ වැඩේ කළේ. එමන තම් ඒ අමන අම්මන්්ඩි පාත් කරේ තමන්ගේ අඹුවගේ වුවමන මීටටෝර්නි අදවන කොට කාල කණන්නේ දේශ පාල්ල විතරක් නෙමේ උන් ගෑනු දරුවෝ තපේ ජීවිත සමගසේල් ලං කරන. නමත්වම වගගේ ම ති ොබ හත්මටත් මකද විදායක වස්ථාදාදයි කාදී කරන බල තිීනය පිට. ඒනිසා මේ කාල කල්ලි ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ ගැන ප්‍රතිපාත්තියක් තිබෙන දර්ශනයක් තිබෙන සමමාජදේශපාලන කණ්ඩෑමක් සමග අපි පෙටේ මිට නනි අර්බු ජැගන කමති ෝබට සී පත් කරමින් මා ඔබෙන් සමුගන් ඔබ සැමට ජය.